සර් මං යාළුවන්ගෙනු තහල බැලුවා කොහෙද ගියේ කියලා. කවුරු දන්නේ නැහැ සර්. දන්න දන්න ගුණත් දැන් උඩ කතා කරලා. කොහේ ගියාද කියලා දන්නේ නැහැ. වර්ණේ විනෝද් කිනා යෝජනාවට ආත්ම අකමැති වුන නිසා මේ ළමයාගේ හිත නරක් වෙලාවත් කොහෙද ගියාද? මම නම් කියන්නේ ඔක අනික් පැත්ත. දෙන්න කතා වෙලා තමයි මේක කළේ. විනෝච් ගියා, ආත්ම මෙහෙන් ගියා, දෙන්න කොහෙද ඉර එකතු වුණා. දැන් දෙන්න එකතු වෙලා පවුල් කණ්ඩායම් හදන්නේ. එහෙම කොහොමද කියන්නේ? මේ ගුන් හරකෝ ඔබ මොනවද දන්නේ? විනෝද් මාත්‍යා කියන්නේ හොඳට ප්ලෑන් කරලා වැඩ කරන්න පුළුවන් කූට මොලයක් තියෙන කපටි කයිරාටකේ. මුති මගේ පුතානේ. ඔව් සර්. ඔව්. දැන් ඉතින් එහෙම වුණොත් මොකද කරන්නේ වර්ණේ? අපි මෙච්චර උත්සාහ කරේ මොකටද මේ කසාදේ නැති කරලා දාන්නනේ? බැරි වෙලාවක මුන් එකතු වෙලා පවුල් කෑවොත් මගේ උත්සාහය ඔක්කොම වතුරේ. මම මේකට කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. දැන් මං කියන්නේ වැඩක්. සර් විනෝද් මහත්තයා ඉල්ලන්නේ ආත්ම නෝනා නම් ඔන්න සර් කොහේ හරි නටකර දෙන්නට ගිහිල්ලා පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙමු සර් පවුනේ. රටපයින්ද හදන්නේ? ඈ අවුලම උ රටපයින්ද හදන්නේ? ඒකට නම් මගෙන් කිසිම ඉඩක් දෙන්නේ නැහැ. වර්ණේ ආත්ම ගෙදර ඉන්නවද කියලා බලන්න. ඔව් මගේ හොයන්න කට්ටියක් දැම්මා. හැබැයි ආත්ම ගෙදර නැහැ කියන්නේ විනෝජ් එක්ක ගියා. විනෝජ් එක්ක ගියා කියන්නේ ආත්මගේ ගමනක අවසානය. පුතා. නවල් කැමට එනවනේ පුතේ. ඔව් මම ඔෆිස් ගිහින් එන්න. හොස්පිටල් එකට යන්න තියෙනවා. ආ අද නේද අර ළමයව ටිකට් කපන දවස. එයාගේ බිල් එක මං ගෙවන්න ඕන. මොකටද ඔය ප්‍රයිවට් ටැං වලට අරන් ගියේ? ආණ්ඩුව ඉස්පිරිතාලට අරන් ගියා නම් අහවරයිනේ. මම බලනකෝ අම්මා ලෝභ වෙලා තියෙන තරම්. ඒ ඉතින් අයියට තියෙන ආදරේ වැඩි නිසානේ. අයියට කොහෙද ඕවා තේරෙන්නේ? පුතේ අපි මේ තැනට ආවේ බොහෝම දුක් විඳලා. රුපියල් 100 රුපියලට වීදම් කරන්න හොඳ නැහැ. අම්මේ ඒ ළමයා මගේ ළඟ වැඩ කරන ළමයෙක්. කරදරයක් වුණාන් පස්සේ ඉගෙන හොයලා බලන එක මගේ වගකීමක්. ඔය වැඩිපුර වගකීම් ඔයා ඔළුවට ගන්න ඕනේ නැහැ. දවල්ට කෑම හදලා තියෙනවා. වෙලාවට එන එකයි ඇත්ති. මට කෑම අහක දාන්න බෑ. බලන්න. අර මලාව දාලා අම්මට හැදීගෙන ලෙඩේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. මගේ ලෙඩේ ගැන මම බලා ගන්නම්කෝ. දවල් කෑමට වෙලාවට එන එකයි ඇත්තේ. සසනි කවුද යා කියන්නේ? නරද අයියගේ නමත් බලකේ අයියා ටිකක් ඒ ළමයා ගැන හොයන බලනවා වැඩි. අයියාගේ හිත ගිහින්ද දන්නේ නැහැ අම්මා. ඒක තමයි මාත් බැලුවේ. දුප්පත් උනත් කමන්නේ ගුණ යහපත් දරුවෙක් නම්. අයියා හැම නරක කෙනෙක් තෝරගන්නෙත් නැහැ අම්මා. බලමුකු බලමුකු නාරදගෙන් අහලා. ඔය ළමයා මොකද අද මෙඩිකල් කොලෙජ් යන්නේ නැත්තේ? ආය ගෙදරින් ගිහින්. හැමතුමා ආයතන ඉන්නේ ආත්මත් එක්ක විනෝද් ගියා කියලා.
මම නම් හිතන්නේ නැහැ මුනාස් ආත්මට ආපහු විනෝච් එක යන්න කකන අවසර දෙයි කියලා. බොස් ගගනගේ හිතේ තිබුණේ ආත්ම විනෝච් මහත්තයා ගාවට යවන්නනේ. නෑ 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 මුනාස් නෑ. ඒ ආත්මගේ බඩේ දරුවෙක් හිටපු නිසානේ. දැන් ආත්මගේ බඩේ දරුවෙක් නැහනේ. දරුවා නැහැයි කියලා දැනගත්තට පස්සේ ගගන අප්පච්චි කියන දේ අහනවා. ගගනගේ විරුද්ධත්වයෙන් ආත්ම විනෝත් එක්ක කියාද කියලා කවුද දන්නේ? එහෙමනම් ඉතින් මුනාස් පුතේ උඹට තව වැඩ වැඩි වෙයි. දැන්ටවත් එමෙතුම ආවේශ වෙලා ඉන්නේ. මට ඊයෙ රෑම කතා කරලා කිව්වා ගීල බලන්න කියලා ආත්ම ගෙදර ඉන්නවාද කියලා. එහෙමනම් ඉතින් අපිට යවන්න වෙන්නේ රගුව තමයි. රගුව මූ ගිල වැඩේ වණ කර කර ඉඳි කවුද දන්නේ? රගු නෑට වරෙන් පුතේ. ගිහිල්ලා කලබල නොකර මං කියන විදිහට වැඩේ කරපන්. රයිට් බොස් කියන්න. මං තක්කෙට වැඩේ දෙන්න. දැන් ආත්ම වැඩ කරන්නේ පවන්ගේ ඔෆිස් එකේ. උඹ ගිහිල්ලා ආත්ම ඉන්නවද කියලා අහපන්. හිටියෝ හිටියොත් හරි. මම උඹට ලියුමක් දෙනවා. ඒ ලියුම ගිහිල්ලා ආත්මට දීපං විනෝච් මහත්තයා දුන්නා කියලා. හරි ඔස්. ආත්ම ඔෆිස් එකේ නැහැයි කියලා කියන්නේ විනෝච් එක්ක කොහේ හරි ගිහිල්ලා. කල්පනා කරන්නේ අර අයියා උදව් කරන ගෑනු ළමයා ගැන. ඔකටම ඔච්චර කල්පනා කරන දෙයක් නෙමෙයිනේ අම්මා. අපි නාරදයියට කෝල් කරලා නාරදයියගෙන් අහමු. මොකද දැන් ওই ගෑල් ළමයාව අපි අයියා ළඟ වැඩට දාලා තියෙන නාරදයියනේ. ගණින් බලන්න කෝල් එක. ගණින්. හලෝ හලෝ නාරදයි, මම සසඳි, පවන්ගේ නංගි. මේ අපේ දොස්තර නෝනානි. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා අයියේ. මේ අපිට බෙහෙත් ටිකක් එහෙම ගන්න බැරිද? තව අවුරුදු 3කින් එන්න. ආහ් ඒ කියන්නේ දැන් අපි ලෙඩ නවත්තගෙන
අවුරුදු 3ක් විතර ඉන්න ඕනේ. ඉතින් ලෙඩ හදාගෙන නැතු ඉන්න. මේ අයියේ මේ අපේ අම්මට ටිකක් කතා කරන්න ඕනේ කිව්වා. පොඩක් ඉන්න. හලෝ. අහා. මාලියේ මං අමරක්කා. හරි හරි දන්නවා දන්නවා. දැන් මොකද අපිව මතක් වුනේ? අනේ එහෙම කතා කරන්න එපා මල්ලියේ. අපිට කවදාකවත් උඹලව මතක වෙන්නේ නැහැ. ඉතින් ඉතින්. ඇයි දැන් කතා කරේ? පොඩි කාරණාවක් දැනගන්න. මොකද්ද? මට කියපන්කෝ ඒ ආත්ම කියන ළමයා කවුද කියලා. ආත්ම? ඇයි අකර ප්‍රශ්නයක්ද? ඔව් මට ප්‍රශ්නයක්. මට ආත්ම කියන්නේ කවුද කියලා දැනගන්න ඕන. මේ මල්ලි බැරිද මේ පැත්තේ ඇවිල්ලා යන්න? නැත්තම් මං එන්නම් එහෙ. අක්කා එන්න හරතර වෙන්න එපා. මං එන්නම්කෝ. ආ නොවරදවාම එනවද මල්ලියේ? හරි හරි හරි. මං අනිවාර්යෙන්ම එනවා. හරි. ඔන්න මං බලන් ඉන්නෝ. ලොකු උදව්වක් ඈ. එනන් තියන්නං ඈ. හරි මල්ලියේ. එනන් එන්න ඈ. අමින මේක බහපන්. අද නගෝද? ඔව් ඔව්. ගාන්දි. ඒයි. ඒකමන තවත් ප්‍රශ්නයක්. එමුකෝ. අමරක්ක මගෙන් අහනවා ආත්ම කියන්නේ කවුද කියලා. අමරක්ක මොකටද ආත්ම ගැන හොයන්නේ? අමර අක්කට මොකක් කර සැකයක් ඇති වෙලා. දැන් ඊයේ පවන්නේ ආත්ම හොස්පිටල් එකට ගෙනිච්චි. ඔය හොස්පිටල් එකේ හැම බිලක්ම ගෙවලා තියෙන පවන්ම තමයි. කොහමරි පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා. මම්ම ගිහිල්ලා අමර අක්කට කියන්නම් ආත්ම කියන්නේ කවුද කියලා. දැන් ආත්මගේ தත්ත්වය මොකක්ද? ආත්ම හොස්පිටල් එකේ ඉඳලා විනෝද් ගැන තමයි කල්පනා කරන්නේ. සරෙන් සරේ සිහි එනවා. පව්. ගගන මේව ඉවසන එකනේ පුදුමයි. ගගනට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. බැරි වෙලා හරි ওই දේ අපිට වුණා නා. ඈ. රූප සිරිවයි, මූණස්සොයි, යමතිවයි ඉතුරු කරයිද? නැතුව නැතුව. කොහෙද යන්නේ? ඩැඩි මේ මං ගිම්හානෝ මීට් වෙන්න යනවා. ගිම්හානෝ මීට් වෙන්න? ගිම්හාන මෙහෙට ආපු වෙලාවේ ගිම්හාන වෙලෝගෙන දැන් මොකටද මීට් වෙන්නේ? මට මේ එයාගෙන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා. එහෙමනම් මං ගිම්හානට කියන්නම් මෙහාට එන්න කියලා. නෑ නෑ ඩැඩි මං එයාට කිව්වා උදේ 10 වෙද්දි එන්න කියලා. දැන් එයා එතනට ඇවිල්ලත් ඇති. මම්ම ගිහිල්ලා එයාට කතා කරන්න. හැබැයි ළමයට එක වචනයක් හිතරි දෙන්න කියනවා නෙමෙයි. හොඳේ? නෑ නෑ මම්මි මම මේ යන්නේ යව නලවන්න. ආ. ගගන කියන්න. හරි හරි මං දැන් එන්නම්කෝ. මේ මට කියන්න මොන හොස්පිටල් එකේද කියලා. ආ හරි හරි මං දැන දන්නවා. හරි මං එන්න. හරි ඔය තියන්නකෝ. හරි බයි. ඒ ආසේ ආත්මම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලාලු. දැන් එතකොට ඒගොල්ලන්ට ඔය හැමදේම කියන්න ඉන්නේ ඔයා විතරද? මමී එයාලට මම විතරයි මේ කොළඹ ඉන්නේ ඥාතියෙකුට කියලා. ඒ ඥාති සම්බන්ධකම් මම ඉන්නකම් පවත්තන්න හම්බෙන්නේ නැදුව. අයියෝ ඩැඩි බය වෙලා තියෙන තරම. ඩැඩි බය වෙන්න එපා. මම ඩැඩිලගේ මූණ දැලි ගන්නෙ නැහැ. හැබැයි ඩැඩි මම ගගනට උදව් කරන එක නවත්තන්නේ නැහැ.
ළමයාව තේරුම් ගන්න තාමත් බැරි වුණානේ. අම්මට බැරි වුණාට තේරුම් ගන්න මට පුළුවන් එයාව තේරුම් ගන්න. එයා හිත යටින් තාමත් ගගනට ආදරය කරනවා. එයා දන්නවා එයාට ගගන ළඟට යන්න බැරි විත්තිය. ඒක නිසා ඈතින් ඉඳගෙන ආදරය කරනවා. එයා කිසිම කෙනෙකුට ආදරය කරන්නේ නැත්තේ අපි ගේන කිසිම දෙයකට සතුටු වෙන්නේ නැත්තේ ඒක නිසයි. දැන් අපි මොකද මේකට කරන්නේ? මගේ ළඟ ඕවට බේත් තියෙනවා. මං දෙන්නම් ගගනයට බේත. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.